නරුවනේ අද අපි 6 ශ්‍රේණියේ දාර්ශනික පාඩම 24 වෙනි පාඩම දාර්ශනික පාඩම ඉගෙන ගන්න ලැස්ති වෙන්නේ දාර්ශක කියන වචනය දාර්ශක කියන වචනේ තේරුම් ගන්න කලින් බලමු ගණිතයේ යෙදෙන මෙන්න මේ වගේ අවස්ථා දුර කිරීම देख वैरीगिरी मन देख तुम वैरीगिरी मन तुम हसर वैरीगिरी महासर वैरीगिरी महासर अभी विधि है एक कम संख्या आव नवत नवत एक कम संख्या आव नवत नवत गुना कराना अपने सिद्ध वेनो कर देंगे भी हम गुना कराना सिद्ध वेनो नवत नवत पुनः पुनः नवत नवत गुना कराने एक कम संख्या आव ना हतर කියවතාවද තුන් වතාවක් එනම් මෙතන දිනා තුන කෙටි එන මෙහෙම කීප වතාවක්ම කියනකොට කෙටි කරලා ලියන්න පුළුවන්. තොර මේ කෙටි කරලා ලියන්නේ එකම සංඛ්‍යාව නැවත නැවත වැඩි කරන්න තිබුණාම එකම සංඛ්‍යාව නැවත නැවත වැඩි කරන්න තිබුණාම කෙටි කරලා ලියන්න පුළුවන්. देख देख नवत वतावक तुम वतावक करी करला है ना देख मैं जल लिया दिनो तुम है हत्तर संख्याओं देवतावक करी करला ये ना केटी इन दिया ना तुम हाँ हत्तर देख हत्तर देख पाह तुम वतावक करी करला ये ना पाह नहीं है ला मैं तेरे पूरा वटे तुम है तुम वतावक इंदा तुम है लिया ना हाय देवतावक करी करला दिनो की आप එනම් 6 වැඩි කිරීම 6 ගුණිතය 7 තුන් වතාව කියලා හඳුනා ගන්න පුළුවන්. එනම් 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 මේ විදිහට පුළුවන් ක්‍රියාකාරක මේක ගුණිතයක් ඉදිරි කරලා ලියන්න. මෙන්න මේ විදිහට ගුණිතයක් ඉදිරි කරලා ලියපුවාම මෙන්න මේ විදිහට ගුණිතයක් ඉදිරි කරලා ලියපුවාම අපි කියනවා මෙන්න මේ ලියන ආකාරය හඳුන්වනවා दर्शक अंकने दर्शक अंकने लियपुहाम मैं केटीए लियने का दर्शक अंकने दर्शक अंकने एक दर्शक अंकने कम देखे मित्री तू देखा एक तू ना जब कि दर्शक अंक नहीं है किसी यहाँ संख्या वा लिए रहती है ना तो यहाँ मेरे दान ना वा देखा कि ये ना संख्या तुम वाता वा नवत नवत गुना करने का तमाई में लिए रहती है अरे का केटीएन तमाई में लिया थे मेरे लिए तमाई जाएं केटीएन लिए ना बोल रहे इलाका देखा आप लिए ना देख कर मैंने लिया थी ना दर्शक मेन मे संख्या दर्शक अंकने दर्शक यहाँ पाते वेड़ी करना संख्या
වැඩි කරන වාර ගණන එකම සංඛ්‍යාවක් නැවත නැවත ගුණ කිරීම දර්ශක අංකණය ලෙස දක්වන්න පුළුවන් නැත්නම් කෙටියෙන් කියලා දර්ශක අංකණයක් විදිහට අපි එක පෙන්වන්න පුළුවන් දැන් අපි ගත්තොත් තව ඉදිරියේදී हतर देख पहे मतलब ये ना तुम हाये मतलब ये ना हतर हते तुम दर्शन काउंटर ने की पे अपने वो गुणित या किटिकर ला लियो अवस्था की पे दर्शन काम करने या मैं दर्शक अंकने या फिर किया वना आकार है अब बार मैं हमें दे आपको किया वना पड़ता है आप इस सलाम किया नोने पाजे दे हाथरे मैं पटांग करने आपके हाथरे हाथरे उड़ा दिए ने देख यान देवन है देवन है बाले बाले के लापी हम नर्मदा दर्शक बाले हतरे देवन बलय मैं कीवन आकार यत्ताम पहे तुमवन बलय तुमवन बलय कीवन आकार हाय हतरवन बालय अतर वन बालय हते तुम वन बालय दर्शक अंकने में विधियट कियवन्न पुलुवन कियवन आकारय इसल पादय ईट पस्से වැඩි කරපු වාර ගන්න එම තන්දර්ශකයේ කියවෙනවා දෙවන බලය හා තුන්වන බලය තියෙනකොට තව වෙනත් විදිහකට හඳුනන පුළුවන් තුන්වන බලය දෙවන බලය වර්ගය කියලා වර්ගය හතරේ දෙවන බලය කියලා කිව්වම එන්නේ හැබැයි මම කියනවා දෙවන බලය කියන එකට තවයක ගන්න පුළුවන් වර්ගය කියලා. එහෙනම් හතරේ දෙවන බලය කිව්වත් හරි හතරේ වර්ගය කිව්වත් හරි. පහේ තුන්වන බලය කියලා කියනවා මෙතන දර්ශකයේ තුනින්ද. හැබැයි තුන්වන බලය තියෙනවා නම් අපිට ඒකට තව වචනක් ගන්න පුළුවන් ඝනය කියලා. ඝනය එහෙනම් පහේ ඝනය කියලාත් මේකට කියන්න පහේ තුන්වන බලය කියලා කියන්න හතරේ දෙවන බලය හතරේ වර්ගය හැබැයි මේ වටන හතරේ බල හතර තිබුණොත් දර්ශකයට හතරවන බලයමයි ඒකට විශේෂ පදයකින් මේක කොහොමද කියන්නේ නැහැ මෙතන තියෙන තුන්වෙනි බලය එහෙනම් අපි එතන කියන පුළුවන් ඝනයක් කියලා ඝනය මොන ඝනය හා වර්ගය යෙදෙන්නට ඝනය යොදන්නේ තුන්වෙනි බලයක් නම් වර්ගය යොදන්නේ දෙවන බලයක් නම් එතකොට දෙවන බලය කියලා කියන්න ඕනේ වර්ගයක් කියලා කියන්න පුළුවන්. තුන්වන බලය කියන්න ඕනේ ඝනය කියලා කියන්න පුළුවන්. මම බලමු දර්ශක පාඩම තව ඉදිරියට ඉගෙන ගන්න. දෙක වැඩි කිරීම දෙක දන්නෝ මේ කෙටියෙන් ලියන්න එහෙම නැත්නම් බලයක් විදියට ලියන්න එහෙම නැත්නම් දර්ශක අංකණේ ලියන්න කොහොමද දෙකේ තුන්වෙනි බලය එහෙම නැත්නම් දෙකේ ඝනය දර පාදයේ දෙක දර්ශකය තුන පාදයේ දෙක දර්ශකය තුන මෙන්න ගුණිතය මේ ගුණිතය කියලා තියෙන මොන සංඛ්‍යාවද ගුණ කරලා බලන්න ගුණ කරලා බලන්න देख वरा देख हतर हतर वरा देख
අටයි. එහෙනම් මේ ගුණ තියෙන සංඛ්‍යාව වෙන්නේ 8යි. 8 කියන සංඛ්‍යාව තමයි මේ ගුණ දෙයක් විදිහට ලියලා තියෙන්නේ. 8 කියන සංඛ්‍යාව 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 එකම සංඛ්‍යාවකින් කීප වතාවක් ගුණ කරනවා ලියලා තියෙනවා 8 කියන සංඛ්‍යාව. එතකොට මේ තියෙන්නේ දර්ශක ආකාරය එහෙම නැත්නම් බලයක් ලෙස දර්ශක අංකණේ එහෙම නැත්නම් බලයක් ලෙස මේ තියෙන ගුණිතය මේ තියෙන සංඛ්‍යාව එක පාදයේ තියෙන දර්ශකයේ තියෙන මෙතන පාදය 3යි දර්ශකය හතර තම මේකින් කියන්නේ එත් පාදයේ දර්ශක වෙන වෙන දුන්නොත් මේ විදිහට ලියන්න පුළුවන් ඉස්සෙල්ලා එනවා පාදයේ දර්ශක හතර එන හතර අන්න දර්ශක අංකණය එහෙම නැත්නම් බලයක් ලෙස දර්ශක අංකණය එහෙම නැත්නම් බලයක් ලෙස ලියනවා දර්ශක ආකාරය දර්ශක අංකණය එහෙම නැත්නම් බලයක් ලෙස ලියනවා පාදයේ දර්ශකේ දුන්නා දැන් පුළුවන් අපිට මේකේ ගුණිතය වුණ ලියා ගන්න දැන් මේ 3 වැඩි කරනවා 4 වතාවක් අන්න ගුණිතය ලියාගත්තා දුන්නේ මේ දෙක දර්ශක ආකාරය ගුණිතය ඔන සංඛ්‍යාව ගන්න පුළුවන් 3 9 9 27 14 81 අන්න සංඛ්‍යාවත් එවුවා අපිට ගතිගේ පාදයේ හා දර්ශකයේ විතරයි මෙන්න අපි ලිව්වා දර්ශක ආකාරය මෙන්න අපි ලිව්වා ගුණිතයක් විදියට මෙන්න අපි ලිව්වා සංඛ්‍යාව මේ වේගුව පටන් ගත්ත සංඛ්‍යාව දුන්නොත් 3 පාදයේ ලියන්න ගුණිතය ලියන්න පුළුවන් දර්ශක ආකාරය පාදයේ දර්ශකයේ වෙන වෙනම ලියන්න පුළුවන් මේ වගේ පටන් ගන්න මොකද වෙන්න පුළුවන් මේ පටන් ගන්න මේ විදියට කවර ක්‍රමයකට මේ එකින් එක අපිට ලබා ගන්න පුළුවන් හොඳයි අපිට තියෙන මේ විදිහට එක එක සංඛ්‍යාව ලබා ගන්න ක්‍රියාකාරකම 2 අපේ ප්‍රතේ තියෙනවා ක්‍රියාකාරකම 2 වගුව සම්පූර්ණ කරන්න තියෙන්නේ මේ විදිහට සංඛ්‍යාව හොයන්න ගුණිතය හොයන්න දර්ශක ආකාරය හොයන්න පාදයේ දර්ශකයේ වෙන වෙනම හොයන්න හොඳයි බලත් එනම් ක්‍රියාකාරකම 2 වගුව සම්පූර්ණ කරලා ඊළඟට මම සාකච්ඡා කරන්න තියෙන උත්තරත් එක්කම බලන්න ඔයාලට මේ වගුව සාර්ථකව සම්පූර්ණ කරගන්න පුළුවන් වුණාද කියලා හොඳයි දැන් බලමු අපි ක්‍රියාකාරකම 2 සංඛ්‍යා දීලා තියෙනවා 25 සංඛ්‍යාව දර්ශක ආකාරයත් අපි දීලා තියෙනවා මගේ දෙවි බලය කියලා පාදය 5 දර්ශකය 2 මේ ඔක්කොම දීලා තියෙනවා කියවන ආකාරයත් 5 දෙවන බලය 5 දෙවන බලය පහේ දෙවන බලය ඔන්න ඔයාලා දන්නවා පහේ දෙවන බලය කියලා ලියන්න පුළුවන් වුණා නම් මෙතන අපිට පහේ වර්ගය කියලා ලියන්න පුළුවන් ළඟට අපිට මෙතන දීලා තියෙනවා 3 4 වෙනි බලය කියලා හැබැයි පාදයේ දර්ශකය දීලත් නැහැ කියවන ආකාරය දීලත් නැහැ පුළුවන් අපිට පුළුවන් 3 කියලා කියන්නේ පාදයේ 4 කියන්නේ දර්ශකය. එහෙනම් කියවන ආකාරය 3 4 වන බලය දෙකේ 6 වෙනි බලය කියලා දර්ශක ආකාරයේ දීලා තියෙනවා. හැබැයි පාදයේ දර්ශකයේ කියවන ආකාරයේ දීලා නැහැ. අපිට පුළුවන් මේ විදිහටම පාදයේ 2 දර්ශකයේ 6 එහෙනම් දෙකේ 6 වන බලය දෙකේ 6 වන බලය කියලා කියවන ආකාරයේ ලියන්න 10
दहाए तुम्हें बले एक तम्रे बुलवां पादे लियान दहाए दाशके तुम्हें दहाए तुम्हें बले तुम्हें बले केला कियवन आकारे लियान बुलवां देशीय हाथलिस तूना अब डीला नए मित्र दार्शनिक आकारे है भाई पादे तूनाई दार्शनिक पहाई केरा डीला दिया मेरे का डीला दिया है ना दार्शनिक आकारे लिया करने पुरवा मेरी ने पादे इनाम तूना मेरी ने दार्शनिक इनाम पहा क्यों ना आकारे लिया ने पुरवा तूने पस्तन बाले इनाम तूने पस्तुन बाले हालांकि ये विषय पाहा अबे मैं काकुआ दीला ने अबे क्यों ना कर दीला तीनों पाहे क्यों ना कर दीला तीनों पाहे हत्तर बाले हत्तर बाले देखो पुरवां क्यों ना कारे नियोटी का पुरवां पहे हतर बले इन्हम पहे मिन्न हतर बले मिन्न पहापादे दर्शके हतर वह आज विधेर पुरवां संख्या दर्शक आकारे पादे दर्शके क्यों ना कारे क्या ना पुरवां मिन्न में क्या कार तो मन देखता आधार है वागुर संपूर्ण कर मैदान वाला मन वागुर उत्तर लिया ना खाली माला लिया नहीं उत्तर में क्या कार्य करना देख करने नहीं इधर पस्ते उत्तर लिया बलुआ ना तमाय वाला है उसके दो तो बलुआ सारे उत्तर लिया ना मामला बलान प्रॉमी मुझे अभी लाने दर्शक आदमी में थावत गुणितयन की पया दर्शक अंक नियन आकारे इगेन गमु तो जब दन्नवा एकम संख्यावक नवत नवत गुणितयक विदियट लियन्न पुरुवा ए वगेम ए गुणितय केटी करला लियन्न पुरुवा एम केटी करला लियपुवाम अपि एकट कियनवा बलयक इस दक्वनवा एम नत्तम दर्शक आकारयट दर्शक अंकनयट दाक्वनवा कियला